ඉති අයිබොන් කියල පිළිගන්න හැමෝම ඔබ සැමට සුපදව සක්්‍යවා සුපසන්දෑව. අද මම කතා කරන්නන්නේ මේ මෝගල් එම්පය එක ඉන්දියාවේ කොහොමද කලැප්සුනේ කියන මාතු පවයටතේ. ඉතිං වෙනද වගේම අදත් ඔබට මම කරුණු කීපයකින් කරුණු සපයනවා. ඉති ඇත්තරම මේ ඩෙලිග මේ මෝගල් එම්පය එක වැටුණ කොහොමද කියලා කියන්න කාරණ කීපයක් කරද අපි සාකච්ඡා කරනවා. එකක් තමයි ඉකොනොමික් ඇන් බෑන්කරප්සි බෑන්කරප්සි කියන එක, අනිත් එක සක්සේෂන් ඔෆ් ඩිස්පියුට්ස්. සක්සේෂන් ඩිස්පියුට්ස් කියලා කියන්නේ ඒ පවුලේ පවුලේ මොගල් එම්පය එක ඇතුළේ හිටපු රජ පවුලේ මිනිස්සු අර ගේම්ස් ඔෆ් ද ත්‍රෝන් වගේ තමන්ගේ බලයට පොරකා ගැනීම, ඒක තමයි දෙවෙනි කාරණය. ඊළඟට ඉන්වේෂන්ස්. ඉන්වේෂන්ස් ආවනේ එතකොට අනිත් මිනිස්සුන්ගෙන්, අනිත් කටි යුරෝපිය යුරෝපීය ජාතිකයන්ගේ ඉන්වේෂන්ස් ඕන තරම් ආවා. අනිත් එක මොගල් එම්පය එක මේ ඒගොල්ලන්ගේ හිටපු රජවරු ඒ කාලේ 1700න් පස්සේ හිටපු රජවරු විශේෂයෙන්ම තමන්ගේ ලක්ෂරියස් ලයිෆ් ස්ටයිල් එක ගැන හිතනවා මිසක්කා මිලිටරි එක පෝෂණය කරන්න උන් කටයුතු කරේ නෑ. මිලිටරි එක ස්ට්‍රෙන්ත් කරන්න ඔබලුන් ඒගොල්ලන් කටයුතු කරේ නෑ. ඒ නිසා තමයි මිලිටරි වීක්නස් එකක් කියන එක විශේෂයෙන් මොගල් එම්පයරකට ආවේ. හැබැයි එකතකින් මම මේ පහුගිය වීඩියෝ එකේ කිව්වත් වගේ මම එකතකින් සතුරු වෙනවා. මොකද අදිසියට හරි පෘතුගීසින් ෆ්‍රංස ජාතිකයෝ ස්පාඤ්ඤ ජාතිකයෝ යම් ප්‍රමාණයකට, එතකොට ඊට පස්සේ ඉංග්‍රීසි ජාතික විශේෂයෙන් 18 වෙනි ශතවර්ෂයේ මේ මොගල් එම්පය එක වීක්නස් කරන්න හේතුපාදක වුණා කියලා සඳහන් කරන්න පුළුවන්. මොකද ආග්‍රාවලින් පස්සේ ඊට පස්සේ ඔබ දන්නවා තමිල්නාඩු ප්‍රදේශය, විශාඛපට්ටනම් කේරළ ප්‍රදේශය, එතකොට ගෝවා ප්‍රදේශය පැත්තට පල්ලෙහාට ඇවිල්ලා අඩුම ගානේ තමිල්නාඩුවේ මද්‍රාස් වලින් පස්සේ ලංකාවට ආව නම් එහෙම අද ලංකාව මුස්ලිම් රටක් වුණ විනාශ කළම දානවා. ඉතින් මේ කුඩා වීඩියෝ එකෙන් මම සඳහන් කරන්නේ බෑන්ක්‍රප්සි කියන එක ගොඩක් වෙලාට ආව, බදු එකතු කිරීමේදී ප්‍රශ්න උන්ට ආවා. එතකොට වීක් සක්සෙසර්ස් කියන එක යටතේත් අපිට කියක් කියන්න පුළුවන්. මේ වීක් සක්සෙසර්ස් ඒ කියන්නේ මේ මේ රට බාර ගන්න, මේ ලෝකේ බාර ගන්න, මේ ඔවුන් මොගල් රාජ්‍ය බාර ගන්න හිටපු සක්සෙසර්ස්ලාගේ යම් හිඟ කමක් ඇති වුණා. ඔන්න එහෙමත් කියනවා. ඒ වගේ ඉන්ෆයිටින් among nobles, හරිද, in fighting fight to na me pranta pranta adara prashna athi una, හරිද, large army ekak maintain karaganna beri una samahara avasthawala. ඊට පස්සේ regional විදිහට disintegrations වෙලා ගියා, territorial loss una. මොකද ඉංග්‍රීසි ජාතිකයලා ගහන්න පටන් ගත්තා. එතකොට ඇත්තටම ඉංග්‍රීසි ජාතිකයන්ට මම thanks කියනව නෙමෙයි, නමුත් මුස්ලිම් බරු ඊට වඩා ප්‍රබල, ඊට වඩා දරුණුයි. එතකොට කෝඩ් ෆැක්ෂන්ස් ගොඩක් තිබුණා, වීක් සක්සෙසස් වගේවත් ගොඩක් තිබුණා. ඉතින් ඒ රටේ ඉන්දියාවේ අනිත් එක කරප්ෂන්ස් තිබුණා හරියට. එතකොට ඔබ දන්නවා කරප්ෂන්ස් තියෙන තැනක ලෝකේ අනිවාර්යෙන්ම එම්පය එකක් තියෙන්නේ. එම්පය එකක් නෙමෙයි, හැම එකක්ම අනිවාර්යෙන්ම කඩාගෙන වැටෙනවා. ඒ ගැන කියන්න දෙයක් නෙමෙයි. ඔබ දන්නවා මරාතාස් මාර්ති ස්පීකින් වොරිය ගරුප් එකක් වෙස්ටන් ඩෙකොන් ප්ලටෝ වල තිබ්බේ, ප්‍රසන්දේ මහාරාෂ්ට්‍ර කියලා දිනවල රයිස්. ඇතරම රයිස් වුණා ඒගොල්ලන්ගේ තිබ්බා ඒ දෙන පාර එක ගොඩක් වැඩි වුණා. වැඩි වුණ නිසා ඉන්දියන් සබ් කොන්ටිනෙන්ට් එකේම 19 වන ශතවර්ෂයේ වෙනකොට 1600 ගණන්වල 1700 ගණන්වල වෙනකොට ඒගොල්ලෝ ගොඩක් පවර්ෆුල් ගෲප් එකක් බවට පත් වුණා. ඒගොල්ලෝ ප්‍රොමිනන්ට් ඇන් ප්‍රොමිනන්ට් වෙනා වුණා 17th century ලීඩර්ෂිප් ඔෆ් ශිවාජි කියන පුද්ගලයාත් එක්ක. එතකොට මහාරාෂ්ට්‍රයක ප්‍රොමිනන්ට් වුණාට පස්සේ ඇත්තට මේ මට මෙහෙම හිතන්න පුළුවන්, මම දන්නම් මට හිතන විදිහට මේ ඩෙනස්ටි එක ගොඩක් පවර්ෆුල් වුණ නිසා තමයි මොගල් එම්පයර් එක ගොඩක්ම බාල වෙලා ගියේ, වීකන් වුණේ. මොකද ඉන්දියාව මේගොල්ලෝ යටත් කරගන්න බැලුවා සෑහෙන්න
ඉන්දියා මුස්ලිම් කරණයට රක් කරන්න බැරුවා. නමුත් භාරත මාතාව එහෙම යට වුණේ නෑ සහෝදරයෝ. භාරත මාතාව අදත් හින්දු රාජ්‍යයක් විදිහට ලෝකයේ හැමෝම පෙනී සිටිනවා. ලෝකයේ බලවත්ම රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි හින්දු රාජ්‍ය සංකල්පයට, හින්දු ආගමට, බෞද්ධ ධර්මයට අපි අගය කරන පිළිවෙල වශයෙන් අපි ඉන්දියාවට අපි යම් කිසි සපෝට් එකක් දෙන්න ඕනේ වර්තමානයේ වෙනකොට. ඒ වගේම තව එකක් කියන්න ඕනේ, මේ අයෝධ්‍යා විශ්වවිද්‍යාලවලට, එතකොට මේ ಭಾರತයේ තියෙන ප්‍රධානම නාලන්දා විශ්වවිද්‍යාලයට උන් කරපු මුස්ලිම්වරු, මොගල්වරු කරපු හානිය සුළුපටු නෑ. ඉතින් ඒකට ඒගොල්ලන්ට අද මේ ප්‍රයිස් එක මේගොල්ලන්ට පේ කරන්නේ කොහොමද? කවදද මේක ප්‍රේ කරන්නේ? අපිට මොනතරම් ලස්සන හොඳ දහමක් අපිට මුළු ලෝකෙටම වටිනා කරන අද මේ ලෝකේ ප්‍රශ්න තියෙනවා නම් සහෝදර සහෝදරනේ, ඒ ප්‍රශ්න වලින් අපිට ගැලවෙන්න, අපිට ඒ ප්‍රශ්න වලින් මිදිලා මේ ලෝකේ ප්‍රශ්න වලට විසඳුම් කියලා දෙයක් තියෙනවා නේද? දර්ශනවාදය යටතේ, දේශපාලන දර්ශනය යටතේ මේ ලෝකේ ප්‍රශ්න වලට විසඳුම් කියලා අපි යම් කිසි කොටසක් අපි අගය කරනවා නම්, යම් කිසි කොටසක් මිනිස්සු හිතනවා නම් මේ ලෝකේ තියෙනවායි කියලා, ඒ හැම ප්‍රශ්නකටම විසඳුම් නාලන්දා විශ්වවිද්‍යාලයේ ලයිබ්‍රරියේ තිබ්බා. ඔන් ග්‍රන්ථකරණයේ, සාහිත්‍යයේ, තාක්ෂණයේ, වෛද්‍ය විද්‍යාව, එතකොට ගීත කලාව, නාට්‍ය කලාව, රංග කලාව, භාවනා ක්‍රම, වෛද්‍ය ක්‍රම, සටන් ශිල්ප ක්‍රම, හැම එකක්ම, දේශපාලන විද්‍යාව, දර්ශනවාදය, ග්‍රීක දර්ශනවාදය පවා දේවල් තිබුණා. ඉතින් මේ හැම එකක්ම කාලකණ්ණි අන්තවාදී හම්බයෝ මුන් නැති කළ දැම්මා. ඉතින් උන්ට අද වෙලා තින්නෙත් ඕකයි. හරිද? එතකොට ඔබ දන්නවා මේ මොගල් එම්පර කෙනෙක් හිටියා අරුන් සෙහාබ් කියලා කියයි. ඇටිටියුඩ්ස් උත් විශේෂම මුස්ලිම් ඩයනස්ටිකකට නොන් මුස්ලිම් ස්ට්‍රේන්ජ් වගේ වුණා, නොන් මුස්ලිම් තත්ත්වයට පත් වුණා. ඉතින් ඒකත් ඔවුන්ගේ ඔහු කෙරෙහි විශ්වාසය බිඳ වැටෙන්න එක්තරා හේතුවක් වුණා. ඒ වගේම නොබිලිටි එක පිළිබඳව සප්‍රෙස් වුණා. ඇත්තට රිසල්ට් එක රිසල්ට් එක උනේ මහා මේ මරාතා ඉන්සර්ජෙන්සි එක ඩෙකන් වෝස් වලට වෙනකම් තත්ත්වයට පත් වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ඔබට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේක මුළු මහත් ඉන්දියන් සබ් කොන්ටිනෙන්ට් එකේම පැතිරලා ගියා. ඉතින් ඒක එතකොට අපි මෙහෙම කියලා හිතුවොත්, එහෙම අපි මෙහෙම හිතුවොත්, the Mughal empire was one of the most mightiest and most powerful empire in Indian subcontinent, right? The Mughal empire was one of the largest and most powerful empires in the history of India. Its rules from utmost in most of the Indian subcontinent into parts of Afghanistan 16th to 18th century. 1500 ගණන් වල ඉඳලා 18 වන ශතවර්ෂයේ 1700 ගණන් වල අවසානයේ වෙනකන් ඔවුන් මේ රටවල් වර්තමානයේ අෆ්ගනිස්තානයේ, වර්තමානයේ පකිස්තානයේ වගේ ප්‍රදේශ ඔවුන් පාලනය කරා. එතකොට the empire reached on its peak of glory prosperity under the region of reign of Akbar. Jodha Akbar කියන රජතුමා ගැන ඔබ දන්නවා ඇති, who is considered one of the greatest rulers in all time. However, his death, the empire has begun to decline due to various factors, both of internal and external. ඒක අභ්‍යන්තර හේතු සහ බාහිර හේතු දෙකම ඔහුට ඔහුගේ අභාවයෙන් පසුව මේ මොගල් එම්පයර් එකේ ඇත්තටම මේ මොගල් එම්පයර් එක අඩු වෙන්න, ඒක බාල අඩු වෙන්න, ඒක නැති වෙන්න, ඒක කටයුතු සිදු වුණා කියලා කියනවා. Here is seven reasons, reasons that the led of decline of the Mughal empire. Public domain එකක් ගැන කිව්වොත්, එහෙම මේ මොගල් එම්පයර්ගේ හුවද මොගල්ස් කියලා අපි හැමෝම, කවුද මොගල්ස් වරු කියන්නේ? ඔබ දන්නවද මොගල්ස් කියන්නේ කාටද කියලා? මොගල් වරු කියන්නේ ඇත්තටම මේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක මම සිංහලට පරිවර්තනය කරන්න, ඔරිජිනේටින් ෆ්‍රොම් සෙන්ට්‍රල් ඒෂියා, මොගල්ස් ඩිසෙන්ඩන්ට්ස් ෆ්‍රොම් තිමූර්, ගාංජිස් ඛාන් ඇන්ඩ් විත් දෙයර් ෆවුන්ඩර් ඔෆ් බබුර් being descended to both. Babur, lead of the foundation of Mughal Empire in 1526, were defending the Ibrahim Lodi and Sultan of Delhi and Battle of Panipat. Under the leadership of subsequent emperors such as Akbar, Jahangir and Shahan Shah Jahan,
Shahjahan and Sujahab. Arun Zahab and Mughal Empire is reached in Zenith. That means the highest level, right? And spinning most of the Indian subcontinent. The Mughals was were known of their patronage of arts, architecture, literature, and iconic moments like Taj Mahal and the Red Fort being constructed during their rule. මේ රජවරුන්ගේ නම් මේ කිව්වේ. එතකොට ඔබ රෙඩ් මොස්ක් එක දැකලාද? රෙඩ් ෆෝර්ට් එක ඒක දිල්ලිවල තියෙන්නේ. ඒ වගේම ටාජ් මහල් එක මේ වගේ ආකෘතිකල් මාස්ටර්පීස් මොනියුමන්ට්ස් ඒගොල්ලෝ ඉදිරිපත් ලෝකෙට දුන්නා. ඇත්තටම අදත් ඒ ටාජ් මහල් එකේ ලස්සන කියන එක අදටත් අපිට දකින්න ලැබෙනවා. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා, මම ආගම් වලට ගරහන්නේ නැහැ. මිනිස්සුන්ගේ මේ අන්තවාදයට ගැරහුවා මිසක් මම ගැදගත්තොත්, මම පුද්ගලිකව මම කියන පුද්ගලයා ගත්තොත් ඕන කෙනෙකුට ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. නමුත් මම ආගම්වාදී නෑ, ආගම් වලට ගරහන්නේ නෑ. හැම ආගමකටම මම ගරු කරනවා. ඉතින් ඒක අපි අන්තවාදී වෙන්න ඕනේ නෑ. දැන් කෙනෙක් මට කියන්න පුළුවන්, ආ ඔයා බුද්ධ ආගමේනේ, ඇයි එහෙනම් ඔයා අනිත් ආගම් වලට කැමති? ඒක මට වැඩක් නෑ. මම හැම ආගමකම ඕනෙම ආගමක හොඳ දෙයක් තියෙනවා මම ඒක කියනවා. ඒ කියන එක මගේ නිදහසනේ. ඒක වැරද්ද, කාටවත් වැරද්දක් නෑ. මේ ආගමේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ, මිනිස්සු ආගම ගත්ත ක්‍රමේ වැරද්ද. එතනයි ඒකත් මම මේ වෙලාව කියන්න ඕනේ. ඉතින් ඔබ මොහොතකට හිතන්නේ ලංකාව වගේ රටකට මොගල් එම්පයර් ගාව නම් බඩුම තමයි යන්නේ. ඔබ දන්නවද අරුන් සහාබ්ගේ රිලිජියස් පොලිස් එකක් තිබ්බා? මම ඒක ගැනත් ඔබට කියලා ඉන්නම්. අරුන් සහාබ් was the last of the great Mughal emperor who ruled from 1568 1657 දක්වා ඔහු මේ ලෝකේ පාලනය කරා. මොගල් ලෝකයේ ඔහුගේ රාජ්‍ය පාලනය කරා. Who divert devoted Muslim who try to impose his religious views on his subjects. He reversed the policies of the religious tolerance and harmony that his predecessors had followed. He prosecuted his Hindus, Sikhs and non-Muslims and imposed heavy taxes on them. He has destroyed many Hindu Sikh temples and schools and banned the music, arts, literature and the considered un-Islamic. The policies were alternated, angered many of his subjects and rebellions were various part of the empire. මොන්න බේනෝනේ රිලිජියස් පොලිස් අද වර්තමානයේ පවුල් සෞදි අරාබිය වගේ රටවල තිබ්බා වගේ තමයි මේ ඇති වෙලා තියෙන මොගල් එම්පයර් එකේ වැටීමට මේක හේතු වුණා කියලා තියෙනවා. මේ අසත් ජහබ් කියන මේ පුද්ගලයා, මේ රජතුමා විශේෂයෙන්ම non-Muslims මුස්ලිම් නොවන ස්කූල්ස්, එතකොට මන්දිර වගේ දේවල් ගොඩක් ඒවා ගිනි තියලා විනාශ කරලා දැම්මයි කියලා කියනවා. ඉතින් මන්න මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මේක තමයි මේ කුරාණේ සඳහන් වෙන ඇතම් වගන්ති කියලා මේගොල්ලෝ කියන්නේ. මේ කුරාණේ එහෙම සඳහන් වෙනවද කියලා මම දන්නේ නැහැ. මා දන්නා පරිදි නම් එහෙම එකක් නෙමෙයි. ඉතින් මේවා ડિස්ට්‍රොයි කරන්න ඕනේ. මාට වදින් නැති, අල්ලාට වදින් නැති ඔක්කොම ડિස්ට්‍රොයි කරලා දාන්න ඕනේ කියන සංකල්පේ තියෙන නිසා තමයි මේ මවාගත්ත සංස්කෘතියක් සහ මවාගත්ත ඇදහිලි ක්‍රමයක් නිසා තමයි මේ දේවවාදී සහ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ක්‍රම නිසා තමයි අද ලෝකේ විනාශයට මුහුණ පාලා තියෙන්නේ. ඉතින් ඒක ලෝකේ හැටි. ඒක සදාකාලිකව ලෝකේ තියෙන ඒ දර්ශනවාදයක් ඒක. ඉතින් අපි ඒකට එහෙම වෙන්නේ ඇයි කියලා මුස්ලිම් මිනිස්සු සමග අපිට ගහ ගන්න මරා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක එහෙම දේවලුත් තියෙනවා ලෝකෙ. ඉතින් ඒක මෙහෙමනේ, ලෝකෙ සත්‍යතාවයක් තියෙන දෙයක් තියෙනවනේ. ඒක තමයි හැමදාම ජය ගන්නෙ. මේ ඩිවයින්ස් තියෙනවා එක එක දෙලිමාස් තියෙනවා. එතකොට එක එක ඩොග්මා. මේ ඩොග්මා එක කියලා කියන්නේ ඔවුන්ගේ ඩොග්මා එක කියලා කියන්නේ අල්ලා දෙවිය ලෝකෙ සර්ව බලධාරින් දෙවියන් වහන්සේ මේ ලෝකෙ මැව්වා කියන එකයි. එතකොට සයන්ටිෆික් ඩොග්මා කියලා කියන්නේ ඔබ දන්නවා මහපිපුරුම්වාදය සහ බිග් බෑන් තියරි එකේ මේ ලෝකය මේ විශ්වය හැදුනයි කියන එක. කාලය කියන සංකල්පෙදී පටන් ගත්ත කියන එකයි. ඉතින් එතකොට කාලය කියන එකට අපිට අර්ථයක් දෙන්න බෑනේ. ඒක එතනත් ප්‍රශ්නයක් වෙලා දිනවා. ඊළඟ ඩොග්මා එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතුඵලවාදය කියන එක. ඉතින් ඔන්න ඔක තමයි විශේෂයෙන්ම
weak succession of incompetent rulers වගේ ආවා මොගල් එම්පයර් එකේදී. එතනත් ඒක ඉකොනොමිකල් ඩික්ලයින් එක කරප්ෂන් සුත් තිබ්බා. මොගල් එම්පයර් එකේ ගොඩාක් කරප්ෂන් තිබ්බා. පබ්ලික් ගැහිලි ආය නැ කුණු වෙන්නම ගහනවා. ඒ නිසා අද ලංකාව වුණා වගේ ඉතින් ඒ නිසා හේතුවක් නිසා තමයි මේ මේ තත්ත්වය යන් වර්ධනය වෙලා මොගල් එම්පයර් එක නැතිුනේ කියලා කියනවා. ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙමු. තව ගොඩක් තියෙනවා කියන්න මොගල් එම්පයර් එක ගැන, ඇයි වැටුනේ කියන එක ගැන, ඔය ඉතින් කල්චරල් ඇන්ඩ් රිලිජියස් කන්ෆ්ලික්ට්ස් හිතන් ආවා. හේතු හතක් යටතේ අපි මේක සාකච්ඡා කරනවා. එතකොට මේ එක මේ එකක් විතරයි. ඉතින් මේ කීපයක් පමණයි මම මේ ඔබට කිව්වේ. ඉතින් ඕක තමයි මොගල් එම්පයර්ගේ කතාව. කොහොමද දැන් ඉතින් මොගල් එම්පයර් එකක් ලෝකේ නැහැ. මේ හැම දෙයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍යතාව තමයි අපිට මේ හැම එකෙත්ම අවබෝධ වෙන්නේ. දරුවනි, අම්මේ තාත්තේ, සහෝදර සහෝදරිය, මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල භයානක දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඔබ කවදා හරි ඉන්දියාවට ගිහිල්ලා ඔබ නාලන්දා විශ්වවිද්‍යාලය බලන්න ගියොත් ඔබට තේරෙයි, විශේෂයෙන්ම අදටත් ක්‍රියාත්මක වෙන මේ අන්තවාදී කියන එක. අදටත් මේ මොහොතේ ලෝකේ ක්‍රියාත්මක වෙන මේ අන්තවාදී කියන එක. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. අපිට ලෝකයක් තියෙනවා, අපිට රටක් තියෙනවා. ඒ රට අපි රකගත යුතුයි, මේ ලෝකය අපි රකගත යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මේ ලෝකේ අප ජීවත් වෙනකොට, ජීවත් වෙන ටික කාලේ සතුටින් ජීවත් වෙන නම් අපිට නිදහස කියන එක අපිට වැදගත් වෙන දෙයක්. ඉතින් නිදහසේ ආගමක් අදහන්න මිනිසුන්ට හැකියාවක් නැත්තම්, තමන්ගේ ආගම නිදහසේ අදහන්න මිනිසුන්ට හැකියාවක් නැත්තම්, එහෙම නිදහසක් නැත්තම්, ඒක ඒ මූලික අයිතිවාසිකම් කියන එකට ගරු කිරීමක් ලැබෙන්නේ නැත්තම්, මූලික ඩ්‍රස් එකක් අඳින්න මිනිස්සුන්ට නිදහසක් නැත්තම්, ගෑනුන්ට විශේෂයෙන් ගෑනුන්ට පල්ලියකට යන්න නිදහසක් නැත්තම්, තමන් කැමති විදිහකට ලස්සනට අඳින්න නිදහසක් නැත්තම්, තමන් කැමති විදිහට ලස්සනට තනි ගමනක් යන නිදහසක් නැත්තම්, තමත් කැමති වෘත්තියක් කරන්න නිදහස නැත්තම් මොනවද ප්‍රශ්න? තමන් කැමති දර්ශනවාදී දේශපාලනීය මතයක් දරන නිදහසක් නැත්තම් මොනවද නැයි ප්‍රශ්න? ඔය මූලිකයි වාස්තුව. මූලික කෙනෙක් තුළ තියෙන නිදහස සහ අයිතියෙන්නේ සසන් කරා ලෝකෙ. අදටත් ඒක වෙනවා. නමුත් අවාසනාවක මහත කියන්නේ, ප්‍රශ්නය කියන්නේ මේ ගොන් හැත්තර සමහර මුස්ලිම් ගෑනුන්ට, ගොඩක් සමහරුන්ට නෙමෙයි ගොඩක් කට්ටියට, ඔබ තේරෙන්නේ. ඒ ඩොග්මා එක ඔළුව ඇතුළේ දාගත්තට පස්සේ උන්ට කිසිම දෙයක් නැහැ වෙන. ඕන්න ඒක පස්සෙම තමයි යන්නේ. ඒක නිකන් අර කුඩු අපි ගැහුවා ගංජා ගැහුවා වගේ තමයි. ගංජා ගහපේ කාට තවත් ඕනේ ගංජාම තමයි. අන්න ඒක තමයි තේරෙන්නේ. මම මේව වැරදි කියන නෙමෙයි. මේ මතවාදයක්. මේ දර්ශනයන් මේ මත අපි කියන්නේ මේවා මතම එල්බගෙන ඉන්න එක. think out of the box නැතුව මේ අන්තවාදී වීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක ගැනයි මම මේ කතා කරන්නේ. මතවාදයක් දරන්න පුළුවන් තමයි කැමති. තමන්ට කැමති නම් බහගෙන යන්න පුළුවන්, තමන්ට කැමති නම් අරගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එහෙම කියලා රටවල නීතියටවත් යරු කරන්න ඕනේ. අන්න ඒක එහෙම දෙයක්ත් තියෙනවා. ඒ වුණා ගින් යන්න ජය වේවා. ආයිබෝන් කියලා හැමෝටම පිළිගන්න කියනවා. නැවත හොඳ වීඩියෝකින් හම්බ වෙනවා.